අපි තවත් කෙටි සටහනක් ගැන කතා කරන්න හදන්නේ ඔයගොල්ලොත් එක්ක. මේ කෙටි සටහන ඔයාලට පේන්න තියෙනවා රූන් වර්ල්ඩ් ප්‍රකාශන. සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂයේදී පළවෙනි පාඩමට අදාළව තමයි මේ රූන් වර්ල්ඩ් ප්‍රකාශනය ගැන කතා කරන්නේ. නමුත් මේක අපිට පොදුවේ වැදගත් වෙන විෂය කොටසක්. හරි. දැන් 1982 වර්ෂයේ UNESCO සංවිධානය විසින් බෝනර් ප්‍රකාශනය කියන ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා. මේ ප්‍රකාශනයෙන් කියන්නේ මාධ්‍ය සාක්ෂරතාවයෙන් විචාරශීලී චින්තනයෙන් වගේම නිර්මාණශීලී චින්තනයෙන් දරුවන් පෝෂණය කරන්න ඕන කියලා. දරුවන්ට මාධ්‍ය සාක්ෂරතාවය දෙන්න ඕන. දරුවන්ට විචාරශීලීව මාධ්‍ය පරිහරණය කිරීමේ කුසලතා ලබා දෙන්න ඕන. දරුවන්ට නිර්මාණශීලී හැකියාව ලබා දෙන්න ඕන කියලා තමයි ග්‍රෝන්වල් ප්‍රකාශනයෙන් කියන්නේ. හරිද? ඒ සඳහා කුඩා වයසේ ඉඳලම දරුවන්ට sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය උගන්වන්න ඕන කියලා ග්‍රෝන්වල් ප්‍රකාශනය අවධාරණය කරනවා. මොකද මේ 1980 දශකයේ වෙන විට රූපවාහිනී මාධ්‍ය, ගුවන්විදුලි මාධ්‍ය, පුවත්පත් මාධ්‍ය විවිධ සංග්‍රහවලින් මේ ළමා පරපුරට විවිධ හානි සිදු වෙන්න පටන් ගත්තා. ළමා පරපුර නොමග යන තත්වයකට ආවා. ඉතින් ළමා පරපුර නොමග යනවා කියන්නේ ඊළඟට තරුණ පරපුර නොමග යනවා. ඊට පස්සේ වැඩිහිටි පරම්පරාව බවට පත් වෙන්නේ මේ පරපුර. ඒ නිසා මුළු සමාජයේම ගැටලු ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ ග්‍රෝන්වල් ප්‍රකාශනය හරහා කියන්නේ පාසලේ පළමු සීනියේ ඉඳලා වැඩිහිටි අධ්‍යාපනයේ දක්වාම sannivedanaya මාධ්‍ය අධ්‍යයනයේ ක්‍රියාවලිය පිළිබඳව දරුවන්ට උගන්වන්න ඕන කියලා. අන්නේ ක්‍රියාවලිය අවධාරණය කරන ලබන ප්‍රකාශනයට කියනවා ග්‍රෝන්වර්ඩ් ප්‍රකාශනය කියලා. පැහැදිලි නේද? හොඳයි සටහන මම දෙන්නම්. සටහන කියව ගන්නට සටහන එකවරක් කියුවම ඔබට එකපාරින්ම ග්‍රෝන්වර්ඩ් ප්‍රකාශනය ගැන අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා. හරි, එයා ගන්න. 1982 වර්ෂයේදී 1982 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය විසින් 1982 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය විසින් ග්‍රෝන්වර්ඩ් ප්‍රකාශනය ඉදිරිපත් කරන ලදී. මෙමගින් අදහස් වන්නේ මාධ්‍ය අහිතකර බලපෑමෙන් ළමා හා තරුණ පරපුර මුදවා ගත යුතු බවයි ඒ අනුව දරුවන් මාධ්‍ය සාක්ෂරතාවෙන් විචාරශීලී මාධ්‍ය පරිහරණයෙන් හා නිර්මාණශීලී චින්තනයෙන් යුතු පිරිසක් බවට පත්කල යුතු බව ග්‍රෝන්වල් ප්‍රකාශනය මගින් අවධාරණය කරයි. ඒ සඳහා පාසලේ ප්‍රාථමික ශ්‍රේණියේ සිටම sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය sannivedanaya හා මාධ්‍ය අධ්‍යාපනය මාධ්‍ය අධ්‍යයනය දරුවන්ට ඉගැන්විය යුතු බව
දරුවන්ට ඉගැන්විය යුතු බව දරුවන්ට ඉගැන්විය යුතු බව යුනෙස්කෝ ග්‍රෝන්වල් ප්‍රකාශනයේ මගින් පෙන්වා දෙයි යුනෙස්කෝ ග්‍රෝන්වල් ප්‍රකාශනයේ මගින් පෙන්වා දෙයි ග්‍රෝන්වල් ප්‍රකාශනයේ මගින් පෙන්වා දෙයි ඒ අනුව යමින් ඒ අනුව යමින් ඒ අනුව යමින් ලෝකේ බොහෝ රටවල් ඒ අනුව යමින් ලෝකේ බොහෝ රටවල් පාසල් අධ්‍යාපනයට පාසල් අධ්‍යාපනයට මාධ්‍ය අධ්‍යයනය මාධ්‍ය අධ්‍යයනය විෂයක් ලෙස විෂයක් ලෙස එකතු කරනු ලබයි ලෝකේ බොහෝ රටවල් බොහෝ පාසල්වල මාධ්‍ය අධ්‍යයනයේ විෂයක් ලෙස එකතු කරනු ලබයි හරි දරුවනේ වරහන් ඇතුලේ වෙන මෙහෙමත් ලියා ගන්න ශ්‍රී ලංකාවේ සම්නිවේදන යහ මාධ්‍ය අධ්‍යයනය විෂය ශ්‍රී ලංකාවේ සම්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පාසල් වලට හඳුන්වා දීමේදීද ශ්‍රී ලංකාවේ සම්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පාසල් වලට හඳුන්වා දීමේදීද මෙම ප්‍රකාශනය පදනම් විය මෙම ප්‍රකාශනය පදනම් විය මෙම ප්‍රකාශනය පදනම් විය මෙම ප්‍රකාශනය පදනම් විය හරි දැන් ලංකාවට 2006 7 8 වර්ෂවල සාමාන්‍ය පෙළට හා උසස් පෙළට සම්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හඳුන්වා දෙනකොට ගෝලීය ප්‍රවණතාවත් ඉවහල් වුණා ග්‍රෝණීය ප්‍රවණතාවලට අමතරව මේ ග්‍රෝන්වර්ඩ් ප්‍රකාශනයත් ඉවහල් වුණා එතකොට ටිකක් පමා වෙලා හරි ලංකාවට සම්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පාසල් වලට එකතු වීමට මෙම ග්‍රෝන්වර්ඩ් ප්‍රකාශනයත් වැදගත් වුණා හොඳයි එහෙමනම් අද කෙටි සටහන අවසානයි ඔබට සුබ දවසක් ආයුබෝවන්